හොඳයි අපේ උරුමකම සොයාගෙන යන අපේ වැඩසටහන අපේ උරුමකම. එනිසා අපි කලම්බු ටෙලිවිෂන් අපේ නාලිකාවේ අපේ සොයුරු සොයුරියන් ළඟට ඇවිල්ලා අපි කතා කරන්නේ කොහොම හරි මේ යටපත් වෙච්ච අභිමාන ජාතියක් විදිහට අපි ළඟ තිබිච්ච ශක්තිය අපි ගොඩනගා ගන්න ඕනේ. ඒ ඌමනාව ඔබටත් තියෙනවා මටත් තියෙනවා. නමුත් ප්‍රායෝගිකව අපි මේ දේවල් ජීවිතයට සරලව ආදේශ කරන්න ඕනේ. පුළුවන් තරම් අපිට බැරි වුණ දේ අපේ දරු පැටවුන්ට අපි කියා දෙන්න ඕනේ. සමහර දැන් මේ විදේශගත වෙලා ඉන්න අයගේ සමහර දරු පැටවු හම්බ වෙන්නේ විදේශ රටවලදී. ඔවුන් දැකලා නැහැ මේ අපේ රට මොන වගේද. එහෙම අහලා ඇති ඔබ හුරතලේට කියා දෙනවා ඇති පුතේ, අපේ රටේ තමයි ලස්සනම දේවල් තියෙන්නේ. අපේ රට තමයි ලෝකේ ලස්සනම රට. අපේ රටේ මේ වගේ දිය ඇලි ගංගා ගොඩාක් තියෙනවා. මෙහෙම දරු පැටවට හුරතලෙන් කියලා දෙනවා ඇති. ඒ එක්කම ඔබ පුළුවන් තරම් ආවහම දරුවන්ට මේ දේවල් පෙන්වන්න අරගෙන යන්න. දරුවන්ට මේ දේවල් දකින්න සෙල්ලම් කරන්න ඉඩ හරින්න, ගඟකට අරන් ගිහිල්ලා දාන්න, ඌට හොඳට අර ජබුඩි ගහලා වතුරේ සෙල්ලම් කරන්න ඉඩ හරින්න. මේ දේවල් තුළින් තමයි දරුවා යහපත් දරුවෙක් බවට පත් වෙන්නේ. මොකද අපි දන්නවා තාත්තගේ ඇඟේ ওই ටික තියෙන්නේ, අම්මගේ ඇඟේ ওই ටික තියෙන්නේ, ඒව අත්විඳින්ද. ඒ නිසා අපේ දරුවන්ට ඒක අවාසියක් වන්නට ඉඩ තියන්න එපා, අහුරන්න එපා කවදාවත්. එයාගේ ජීවිතේ ඒ දේවල් විඳින්න ඉඩ දෙන්න. ජීවත් වෙනවා කියන්නේ මේ ඒ තරම් අපි සරලව හිතුවට නොහිතන ගොඩාක් දේවල්, පුංචි දේවල් තුළින් ඉතා විශාල වෙනස් වීමක් වෙනවා. අපි හිතුවේ නැහැනේ ආහාරයක් මෙච්චර බලපානවා කියලා, නේද? ඒ නිසා දැන් බලන්න සමස්ත ක්‍රියාවලියටම බලපාලා තියෙන ආහාරය, නේද? ආහාරය තමයි මූලිකම. මොකද ආහාරය අත්‍යවශ්‍ය, අපිට විතරක් නෙමෙයි සියුම් ජීවියට පවා ආහාරය අවශ්‍යයි. බුදුහාමුදුර කියනවා සබ්බේ සත්තා ආරස්තතික. ඉතින් ආහාරය අවශ්‍යයි. බුදුහාමුදුරනොත් බණ කිව්වේ නැහැ. බඩගින්න හිටියේ මිනිස්සුන්ට කන්න දීලා බඩ පිරුණාම තමයි බණ දේශනා කළේ. අත්ත වශයෙන් බුදුහාමුදුරන්ගේ කාලෙදී ඔය සංඝයා වහන්සේලාට පිළිසිඟා යන්න සැලැස්සුවා. ඒ සැලසීමේ ලොකු අර්ථයක් තියෙන බලනකොට. මොකද ගෙවල් 10කට වැඩියොත් හිමි නමක් ඒ ගෙවල් 10න් ආප්ප ඉන්දියාප්ප පිට්ටු ආදී වර්ග 10ක විතර දේවල් හම්බ වෙනවා. එතකොට විටමින් අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳ සම්පූර්ණ පරිපූර්ණ ආහාරයක් ලැබෙනවා ඒ ස්වාමීන් වහන්සේට ජීවිතේ ගෙනියන්න. එතකොට මොකද ශරීරය නිදුක් වෙච්ච තරමට, ඒ කියන්නේ ශරීරය නිරෝගී වෙච්ච තරමට තමයි මේ යම් ධර්මයක් හරි දහමක් හරි සමාජය ගැන අවබෝධයක් එන්නේ. ඉතින් ඒක හොඳ ක්‍රමයක්. ඒක හිතට අරගෙන අපිත් බලන්න ඕනේ එකම ජාතියේ නොකව වෙනස් වෙනස් ආහාර වර්ග නිතරම ගන්න. මං අර මුලින් කිව්වා වගේ මේ ශරීරය ඇදලා තියෙන්නේ මූලද්‍රව්‍ය 50ක් 60කින්. ඒ හින්දා එකම ජාතියේ ගත්තොත් Tamanට හානියක් වෙනවා. ඒ හින්දා නිතරම වෙනස් වෙනස්. දැන් ප්‍රියන්ත පිරිස මහත්තයා සඳහන් කළා පළතුරු ජාතිය අපේම තියෙන වෙරළු, නෙල්ලි, පේර, ඒවා ගල් සියඹල වගේ දේවල් කන්න ඕනේ. ඒකම ලස්සන. දැන් ඉස්සර දැන් බඩගිනුකු බත් කෑවා කියනවනේ. දැන් අද බඩගිනුකු බත් තියා කිසි දෙයක් මේ ගැන දන්නේ නැහැ. ඒතකොට ඇත්ත වශයෙන්ම බඩගිනුකු ගැන අපිට තව පොඩ්ඩක් ඉදිරියට යන්න පුළුවන්. මොකද්ද මේ බඩගිනුකු? දැන් බලන්න සුදු මහත්තුරු මේ බඩගිනුකු ගන්නේ බේබි කෝන් හැටියට. ඒතකොට බේබි කෝන් එකේ දැන් ඒක බලන්න මනුස්ස පරිණාමයේදී අපි කරපු දේවල් නේ. අපි අර මෝරණකන් ඉන්නේ නැහනේ. අර ලපටික අරන් එහෙම්මම සම්පූර්ණයෙන් කනවා. එතකොට ඒකේ ගුණය ප්‍රෝටීන් ග්‍රෑම් 12-14ක් තියෙනවා. එතකොට බලන්න දැන් මෝරන්න ප්‍රෝටීන් ග්‍රෑම් 3ටත් පල්ලෙහා බහිනවා. එතකොට දැන් බලන්න අද මේ පාරවල් වල දකින්න බඩේනු කරල් සම්පූර්ණ මෝරපේවනේ. ඉතින් අපේ මිනිස්සු ඉල්ලන්නේ මට මෝරපේයක් දෙන්න කියලා. ඒක රහත් දෑනේ. අර ලපටි වෙන්න වෙන්න තමයි මේක රසත් වැඩි, ප්‍රෝටීන් ප්‍රමාණයත් වැඩි. මුතුමා දන්නවනම් අර බඩේනු බත් ගැන අපි ඔව් දැන් ඇත්ත වශයෙන්ම දැන් අපි පොඩි කාලේ මම හිතන්නේ අපේ අම්මලාත් ඒක කරා බඩගිනුකු බත් කියලා මේ බත් වෙනකොට අරකයි දුන්නේ අපිට. ඉතින් ඒකම අපිට තව ආහාර වර්ග ගොඩක් දේවල් අපිට කැවුණා. තෙලිජ්ජ අපිට ගෙනත් දෙනවා, අරක ගෙනත් දෙනවා. ඉතින් මගේ අම්මත් දකුණේ නිසා විශේෂයෙන් ආහාර ගැන පුදුමාකාර දැනුමක් තිබ්බා. ඉතින් මම හිතන්නේ අපි ඊළඟට කතා කරන්න බලමු. අපි දකුණේ අයගේ මොලේ වැඩිපුර තියෙනවානේ. දකුණේ අයනේ අද ලංකාවේ ඉදිරියෙන් ඉන්නේ. මම හිතන්නේ ඔබතුමා දකුණේ කියලා කිව්වා, මාතර කිව්වා. ඉතින් ඒකට හේතුව ඔබතුමා දන්නේ නැහැ නේද? අපි කතා කරමු ඊළඟට. හොඳයි, ප්‍රවේශයක් ගන්න. ඔව් දැන් මෙහෙම එකක් දැන් බලන්න
පීජී මාටීන් මැලිබන් මුදලාලි මාටීන් වික්‍රමසිංහ යක් දෙහිගේ ඔක්කෝමලා දකුණේ අය. ඉරි හේතුව මොකක්ද? ඉතින් මම ඔක හිටපු ජනාධිපති ප්‍රේමදාස මුනිදාස පුදුමාකාර විදියට දේවල් සිංහලයට එයා දැම්මා. මං එක රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකක් අහගත්තා, පුදුමාකාරයි එයාගේ දැනුම. ඉතින් හේතුව බලනකොට මේ අය කැවුලේ මේ දකුණේ නිසා ඒ දකුණේ වෙරළේ බලයා කෙලවල්ල අහුවෙනවා. එතකොට මේ අහුවෙන නිසා මේක මිනිස්සුය කන්න ගත්තේ ඒ පැත්තේ මිනිස්සු. කන්න ගත රසයි මේක. මේක නිතරම ගේන්න බැලුව. හැබැයි ගෙනාවේ අලුත් එකනේ. දැන් විද්‍යාඥෝ හොයාගත්තම මේ නාරායකේ මං ගිහිල්ලා හොයාගත්තා. පැය 6 යනකොට මේ බලමාළුවයි තියෙන වටිනා එමයිනෝ ඇසිඩ් කියලා කියන්නේ ප්‍රෝටීන් එක කඩන්නේ එමයිනෝ ඇසිඩ්ස් වලට හිස්ටඩීන්, ලයිසින්, ට්‍රිප්ටොෆෑන්, ඉසොලියුසින් ඒ වගේ 23ක් තියෙනවා. හිස්ටඩීන් කියන එමයිනෝ ඇසිඩ් එක මේකේ තියෙනවා. එමයිනෝ අම්ලය. ඒතොර මේකේ හිස්ටඩීන් කියන එක අපේ ඇඟට වැටුණ ගමන්ම ලේවල ගමනේ ඉක්මන් වැඩි. අපිට පොඩට ගාලා දුවනවා මේක ඉක්මනට. ට්‍රිප්ටොෆෑන් කියන එක ඇඟට වැටුණාම ඒක හිමින් යන්නේ. ඉතින් මේක ලෝකෙට පෙන්නා දුන්නේ ප්‍රොෆෙසර් වූට්මන් ඇමරිකාවල. මම එතුමාත් එක්ක ලිපි ගනුදෙනු කරා. එයා මට මේ කියලෙව්වා, මේක හැබැයි පැය 6 යනකොට හිස්ටඩීන් හිස්ටමීන් වෙනවා. පැය 6 වුණත් අපිට ඔරොත්තු දෙන්න ඉඩ තියෙනවා. පැය 12 වුණත් අපිට පුළුවන් වෙයි. නමුත් පැය 18න් පස්සේ අන්න ඇඟ දන්න පටන් ගන්න, ඔළුව රිදෙනවා, වමනේ ඇස්රත් වෙනවා, වමන යනවා, බඩ යනවා, ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් දැන් අපේ මීගම්වේ ඉන්න අය බයයි මේක කන්න. මොකද පරණ මාළුනේ එන්නේ ට්‍රෝලර්ස් උඩ ගේන්නේ මේ. හැබැයි ඒගොල්ලෝ අයිස් උඩ තමයි මේක ගේන්නේ. අයිස් උඩ ගෙනාවාම මේ හිස්ටඩීන් හිස්ටමීන් වෙන්න ගන්නවා. නමුත් මේක ඩීප් ෆ්‍රීස් කරොත් බින්දුවට පල්ලෙහා බැස්සගත්තොත් හිස්ටඩීන් will be intact. ඒ කියන්නේ හිස්ටඩීන් විදියටම මේක තියාගන්න පුළුවන්. ඉතින් ජපන බලන්න අද මේක හොයාගෙන මුළු අපේ ආහාර මේ බලමාළු කෙලවල් කොහෙටද යන්නේ? සම්පූර්ණ ජපානයට යන්නේ. ඒ මිනිස්සුගේ දැනුම දෙගුණ තෙගුණ වෙනවානේ. ඉතින් ඒක නිසා අපේ බලන්න අපේ තියෙන මාළුව අපේ මිනිස්සු කන්නේ මේක දන්නේ නැතිකම. මයින් ඔබතුමාලට තමයි මේක කියලා දීලා මේක කන්න කියලා දෙන්න වෙන්නේ නේ. ඔව්, අනිත් එක දැන් එතෙන්දි බැලුවත් අපේ දකුණු මුහුදු තීරයේ තියෙන මේ පාරිසරික සාධකත් එක්ක අපේ මහද්වීපික තටකේ මේ මාළු හැදෙන මාළුන්ගේ මසේ තියෙන මේ රහ දැන් ඔබතුමා දන්නවා ඇති. උදාහරණයක් මාලදිවයින ඕස්ට්‍රේලියාවගේ රටේ මාළු කෑවම නිකන් අපි සාමාන්‍යයෙන් කියන්නේ පත්තරකොළ රහයි කියලා. හරියටම රසක් නැහැ. අමුතු රහක් නේ තියෙන්නේ. දැන් ඒ වගේ අපේ මාළු කෑල්ලක තියෙන රස ඒ රටවල් වල නැහැ. මේ මහද්වීපීය පෝෂක කලාපයේ තියෙනවා මේ විශේෂ මේ පෝෂණයක් ඒ හැදෙන සත්තු. ඒක හැදෙන රසයි කියලා කියන්නේ නේ. හැදෙලි. ඉතින් අන්තික ඒක මේ වැල්ලිය එහෙ අහුවෙනවා. ඉතින් ඒක නිසා මේකේ වටිනා දෙයක් තියෙනවා මේ. ඉතින් ඒ අයට මොලේ වැඩියෙන් ලැබුණා කියලා කියන්නේ. වතු කරගන්න ඕනේ තැනක් තියෙනවා පෙර කතා බහේදී යට ගිය. දැන් මම ඔබතුමාගෙන් ඇහුවා මේ ක්‍රමවේදය රටට ප්‍රචලිත කරන්නට, රටට කාවද් දන්නට, මිනිස්සු උත්තේජනය කරන්නට විශ්වාසයක් තියෙනවද ඔබතුමාලගේ ක්‍රමවේදයක් තියෙනවද? අපි ඒක මේල පයනොත් ඔබතුමාට කිව්වා ඒක විශ්වාසය 100%ක්ම තියෙනවා. දැන් හරි, දැන් ඒ ක්‍රම දේ අපේ ජනාධිපතිතුමා වගේ කෙනෙක් හරි අගමැතිතුමා වගේ කෙනෙක් අපිව මුණ ගැසෙන්න ඕනේ. ඉතින් හරි අමාරු සත්‍යයක් තියෙන අපිව ඒ ඉන්න සෙක්‍රටරිස්ලා අපිව දාන්නේ නැහැ එතනට. අපි ඒ ටික අමතක කරමු. අපි කොහොම හරි උත්සාහ කරලා ඒක කරගත්තයි. කරගත්තොත් කොහොමද මේ ඒකේ වෙන වාසිය මොකද්ද? මොකද්ද අපිට ඒක කියන්නේ? ඔව්, විශාල වාසියක් නේ. ඒ කියන්නේ දැන් ජපානයේ ඉස්සර ඒ කාලෙදී 1965 ඉස්සෙල්ලා සල්ලි නැහැ මේ අයටනේ, දුප්පත්. අද එහි ඉන්න ගැහණු කෙනෙක් අපේ සල්ලි වලින් රුපියල් 67,000ක් වියදම් කරන මූණ රතු කරගන්න, රෝසමල් පෙති බොන්න, මේ ලස්සන වෙන්න. ඒතකොට බලන්න අපේ ගාමන් ෆැක්ටරි එකේ ඉන්න කෙනෙක් දිහා බැලුවම බලන්න දුප්පත් කියන එක. මම දවසක් ගියා මේ කෙනාගේ ගෙදරට මොකද පණිවිඩයක් දෙන්න. ගියාම මේ ළමයා දුවනවා, හයිගෙම දුවනවා අල්ලපු ගෙදරට. මං අහුව කොහෙද ඔය දුවන්නේ කියලා. ඇනෑ සර්, සර්ට පුටුවක් ගෙනත් දෙන්න. ගෙදර පුටුවක් නැහැ. ඉතින් ඒ බලන්න දුප්පත්කම මොන තරම් තියනවා කියලාද හිතන්නේ? ඔයගේ කෝටි ගාණක් අපි අද ඉන්නවානේ මේ දුප්පත්. ඉතින් බලන් ගියාම අපිට හම්බ වෙන පඩියව මදි. ඉතින් ඇයි අපේ ශ්‍රමය නැහැනේ? ශ්‍රමයක් එළියට එන්නේ නැහැ. ඉතින් ජපානේ බලන්නකො, ඉතින් පුදුමාකාර පඩිය. දැන් ජපානයේ ගිය කෙනෙක් දන්නවා පඩිය ගිය 1,03,000 එහාම ගන්න පුළුවන්.
නමුත් අපිට එහෙම ලක්ෂ 3ක් ගන්න පඩියක් ගන්න අපේ ලොකු වැඩ ප්‍රමාණයක් එළියට දාන්න ඕනේ. ඉතින් වැඩ කරන හැටියට තමයි අපේ වටිනාකමට මේ පඩියක් සල්ලෙන පඩියක් ගෙවන්නේ. ඉතින් ඒකම අපි හොඳ දේවල් කරන්න පුළුවන් වෙනවා ඉහළ තාක්ෂණයේ. දැන් බලන්න අද බලන්න අපි ඉන්නේ බලන්න තරුණ පරපුර ත්‍රිවිල් එළවන අය සුපර් ස්ටාර් වලට දුවනවා. ඊට පස්සේ පාරේ රස්තිය අදු වෙනවා. ඊට එහා දෙයක් නැහැනේ. ඉතින් මේ බලන්න පොඩි දේවල් කරන්නේ අපි ඇත්තටම පපුව තමයි දුක් සහගත තත්ත්වයක් ඒක නේ. ඕකයි අපේ රටේ තත්ත්වේ නේ. ඔව් ඒ රටේ අගේ තේරෙන්න දැන් ඔබතුමාට ඒ දැනුණ හැඟීම ඇඟින් එන එකක් නේ. ඒක මේ ලේසියෙන් කෙනෙකුට එන්නේ නැහැ. තරම් රටට ආදරයක් ගෞරවයක් මේ වගේ වාසනාවන්තක රටක ඉපදීමේ තියෙන අභිමානය තමන්ගේ හදවතේ තියෙන්නට ඕනි හැඟීමක් එන්න. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ ඒකයි. දැන් මෙතෙන්දී අපි මේ දැන දැන වැරදි කරන ගතියක් තියෙනවනේ. ඒක සාමාන්‍යයෙන් ඔය පු탁 ජන ස්වභාවය කියලා වචනයක් තියෙනවනේ මහත්තයා. අපි දන්නවා උත්තරෙත් දන්නවා. අපි කරන් ප්‍රශ්නෙත් දන්නවා. මේක කළොත් විසඳනවා කියලා දන්නවා. හැබැයි කරන්නේ නැහැ. දැන් මේ දැන දැන මේ පරිසරය විනාශ කරගන්න එක, ශරීර විනාශ කරගන්න එක, බෙහෙත් ජාපු වසවිස රටට ගෙන්න ගන්න එක. දැන් වෙන රටවල් වල මේ එහෙම ගෙන්නන්න බෑ. තහනම් සම්පූර්ණ නීති විරෝධී. සමහර රටවල් වල කපල මරනවා. දැන් වසවිස සහිත ආහාරය රට ඇතුළට ගෙනාවාම දැන් අපිට ඒයි බැරි ඒ වගේ ක්‍රමවේදයක් සකස්. නෑ, ඉතින් නීති තියෙන්න ඕනේ. නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. දැන් වැඩි ඕනේ. දැන් ගොඩක් අය මං හිතන්නේ වාහන නැති අය බස් වලන යන්නේ. බස් එක යන්න බෑ. යන්න බෑ. අර ඩ්‍රයිවර්ුයි කොන්දොස්තරුයි උඩරිම දානවා ශබ්දේ. මේ හදිසියට ටෙලිෆෝන් කෝල් එකක්වත් ගන්න බෑ. තේරෙන්නේ නැහැ. කිව්වට තේරෙන්නේ නැහැ. කේන්දියනවා කිව්වහම මේක අඩු කරන්න හොඳ නැහැ කියලා. මොකද ශබ්දය ඇවිල්ලා ශබ්දෙන් මිනී මරන්න පුළුවන්. ශබ්දයේ දෙසිබල් 70ට වඩා කළොත් ඒක ඇඟට අගුණයි. නමුත් ඒක තේරුම් ගන්න. ඒ වගේම තමයි මේ අපේ රට තියෙන පුදුම මේ ගතියක් මේ නොතේරෙන ගතිය කිව්වට. දැන් බාන පන්සලක වුණත් බුදුහාමුදුරු ඉන්න කාලේ ලවුඩ් ස්පීකර් දැම්මේ නැහැ. ජේසුස් වහන්සේ ඉන්න කාලේ ලවුඩ් ස්පීකර් දැම්මේ. මහමත්තුමා ඉන්න කාලේ ලවුඩ් ස්පීකර් දැම්මේ නැහැ. ඒ කට්ටිය විතරයි කියන්නේ. නමුත් අද පූජනීය ස්ථානයක ලවුඩ් ස්පීකර් දානවා හතර වටේටම. ඒක හරි අගුණයි. ඒක තේරුම් ගන්න ශක්තියක් නැහැනේ අපේ රට. ඉතින් ඒ වගේම තමයි පාරක යනකොට ඒ නීතියානුකූලව යන්න ඕනේ. යන තරමට මේ කඩදරයක් නැතුව ගියක හැමෝටම අනුර මේ දැන් මේකයි. දැන් මේ අර මොලේ වැටලා නිසානේ අරක තේරෙන්නේ නැහැ. ඉතින් මේගොල්ලෝ බලන සද්දෙන් දුන්නොත් තමයි මේක තේරුම් ගන්න කියලා. ඉතින් ඒකයි ওই සද්ද දාන්නේ. ඒක නිසා ආහාරය අපි කොහොම හරි ක්‍රමානුකූලව යම් ක්‍රමවේදයකින් වෙනස් කරන්න පුළුවන් පිළියෙලක් ගෙනාවොත් මම හිතන අර ඔක්කොම විසඳෙනවා. ජපානෙත් මේවා අපි වගේම හිටියා. හොරකම් කරනවා, දුප්පත්කම වැඩි, වැඩක් කරන්න බෑ. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ඒ தත්ති තමයි හිටියේ ජපානුන් නම්. දැන් මෙතන දැන් මේ අපේ ප්‍රියන්ත මහත්මයා වගේ මන්ද්‍ර මහත්මයා දැන් අපි දන්නවා අපි ළඟ තියෙන අපිට වෙළඳ පොලේ මිලදී ගන්න තියෙන ආහාරවල වසවිස තියෙනවා. ඒක අපිට අයින් කරන්න බෑ. අපිට ක්‍රමවේදයක් හා විකල්පයක් තියනවාද? මේ ආහාරවල වසවිස ප්‍රමාණය අවම කරගෙන ආහාරයට ගැනීමේ ක්‍රමවේදයක් තමයි. ක්‍රමවේදයක් තමයි. ඉතින් මේ දැනුවත් කරන්න ඕනේ සමාජය. මේක හොඳ වැඩක් නෙමෙයි කරන්නේ. කාබයිඩ් ගහන එක නවත්තන්න, අඩුගාන පළතුරු දැන් බාන්නේ ඩෙලෙක්ටෝක් දීගන්න. ඉන්නවනේ අපේ PHI ලා ඒගොල්ලන්ට කිව්වොත් අල්ලන්නේ කියලා. දැන් අල්ලලා තියෙනවා. අල්ලන්නේ අපි ඒකත් තමයි මං අහන්නේ. දැන් සමාජයේම ඒ කියන්නේ ගෙදරම උයන්න කලින් මේ ටික අයින් කරගන්න ක්‍රමයක් තියෙනවා. සමහරලාට දැන් අපි ගියමුකෝ කඩලා ගෙනාවයි කියලා. කඩලා ගෙනල්ලා වතුර දාලා තියෙනවා. ඉතින් පොඩ්ඩක් අඩු වෙනවා. නමුත් අර කාගෙන යනවනේ ඒක පොත්තෙන් නුත් ඇතුළට කාගෙන යනවා. එහෙම වුණාම ඉතින් අපි අසරණයි. ක්‍රමසහ විදි නැහැ. හරි අමාරුයි. ඉතින් අර දැනුවත් කරන්න ඕනේ පුළුවන් තරම් ඒව නැතුව. අනිත් එක දැන් අලුත්ම මේක තමයි ඥාන වෙනස් කරන එක. දැන් ඉස්සර පරිප්පු කඩල මුන් ඇට ඔක්කොම ආවේ ඉන්දියාවෙන් පකිස්තානෙ. දැන් එන්නේ අපිට කැනඩාවෙන් ඕස්ට්‍රේලියාවෙන්. අර ජාන වෙනසක් කරලා තියෙනවා, වැඩි කරලා තියෙනවා ප්‍රෝටීන් ප්‍රමාණය. ඒකත් මේ ශරීරයේ ඉන්ද්‍රිය වලට හරි අපහසුයි. නමුත් අර ඒගොල්ලන්ගේ අර වෙනදාම වැඩි කරගන්නයි මේ මුදල් බලලා තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. ඒකම ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වෙනවා මේ ඖෂධ නිපදවන අය. ඖෂධ නිපදවන සම්බන්ධ වෙලා යටින් ඒගොල්ලෝ උඩින් බෑ තේරෙන්න කරන්න බෑ. යටින් සම්බන්ධ වෙලා ඒ ආහාර ගන්න අයගේ ඇති වෙන ලෙඩ රෝග වලට අරගොල්ලෝ බෙහෙත් හදනවා.
කෙලින්ම ඊට පස්සේ දැන් ඔය ඉදිරියටත් මේ පෙට්‍රල් වගේම නැව් පිටින් තමයි අපේ රට මේ ඖෂධ එන්නේ. මොකද අපි කන හැම ආහාරයකම වගේ අගුණ වැඩි. ගුණ පෙට්‍රල් ඖෂධය හදලා තියෙනවා. ඔව් අරගොල්ල කතා වෙලා ඒව හදනවා බෙහෙත් මේ හරියට අපේ අනේ වෛද්‍යවරුත් දන්නවා මේකට මේ බෙහෙත දුන්නාම හරිය කියලා. ඉතින් බෙහෙත් දැන් බාන්නේ ඉස්සර ෆාමසි එකට යන්නේ කලාතුරකින්. දැන් ෆාමසි පිරිලසෙනක දැන් ෆාමසි ඉස්සරහට මං හිතන්නේ මේ රෝහල් බවට පත් වෙයි. ඒ තරමට සෙනඟ ෆාමසි වල ඒ කියන්නේ අපි ගන්න ආහාර වල වසවිසන්ද අපි ලැඩ වෙලා නැත්තම් මීට වඩා හොඳ සමාජයක් අපිට බීකලා එක අපේ ඉතින් ඉහලින්ම එන්න ඕනේ. ඉහලින් ඇවිල්ලා මේක පාසල් මට්ටමේ ළමයින්ට දරුවන්ට කියලා දෙන්න ඕනේ. ගෙවල් වල මහා මේ අම්මලා තාත්තලා දැනුවත් කරන්න, දෙමාපියෝ දැනුවත් කරන්න කළා මේ ගිහිල්ලා කඩවල වල දැනුවත් කරන්න කියලා. දැන් සෑහෙන වැඩපිළිවෙල එහෙම යනවා. මම ඉතින් මදි කියලායි මම කියන්නේ. ඉතින් ඒට වඩා අපි හිතමු ලොකු කෙනෙක් මේකට මැදිහත් වෙන්න ඕනේ. ඉතින් මම ඉතින් ජනාධිපතිතුමා යම් තරමින් මැදිහත් වෙලා තියෙන එක එක වෙනත් දේවල් වලට දැන් පරිසර දූෂණය කුණු අරන් දාන එක අපි දැක්ක ඉතින් ඒ වගේ ජනාධිපතිතුමාම මේකට මැදිහත් වෙලා පිළියමක් ගත්තොත් හරි බොහොම ලේසියෙන් දැන් මම දන්නවා ඒ ක්‍රමවේදය මම මෙතන කියන්න අවශ්‍ය නැහැ. ඉතාමත්ම ලීසින් කරන්න පුළුවන් ක්‍රමයක් ක්‍රම තියෙනවානේ. දැන් ජපානයේ කර වැඩි අර පෝෂණය කියන කෝච්චිය උඩ බිසස් සෙන්ස් කියන කෝච්චිය උඩ පෝෂණය තිබ්බනේ. මේක ඇදන් ගියා. ඒකයි කරේ. ඉතින් ඒවයි ක්‍රමවේදවල මම සකසලා තියෙනවා. කොහොම හරි මේක කරගන්න තමයි අවශ්‍ය වෙන්නේ. ඔව් ඒ දැන් එතන දැන් රෝගී જાතියක් නිර්මාණය කිරි ගැනීම සමහර රටවල් වලට අවශ්‍යයි. අපේ රට වගේ රටවල් වල මොකද අර කිව්වා වගේ වෙළඳ පොළ ගනු දෙනුවත් එක්ක දැන් පොහොර ටිකට තනකොළ ඇට දාලා එවනවා. ගොවිය කුඹුරට හිනවා. ඊට පස්සේ වල්නාසක ටික අපිට එනවා. මේක ඒ සමාගම් විසින් කරන ටික ආහාරයට වසවිස දාලා එවනවා. අපි ඒක කනවා. ඊට පස්සේ බෙහෙත් ටික එවනවා. ඉතින් දැන් ඒගොල්ලන්ට අදාළ නැහැ මේ මානව සංස්කෘතිය විනාශ වීම මිල මුදල් වලට. ඒ නිසා අපි මේ විෂය ධාරාව හරියටම රටට ආදේශ කරන්න පුළුවන් ශක්තිය තියෙන අය මුදල් වලට රුපියල් සත වලට යට වෙනවා නම් මේක කරන්න බෑ. ඒ නිසා එහෙම නෙමෙයි. ඉස්සෙල්ලාම පළවෙනි දේ තමයි මේ අපි ඒකමතිකව මේ දේවල් අවබෝධ කරගෙන පස්සේ මුදල් හොයාගන්න පුළුවන් අපිට ජීවත් වෙන්න සල්ලි ඕනි. ඒ නිසා හොඳ ක්‍රමවේදයක් සකස් කරලා හොඳ මානව සම්පතක් නිර්මාණය කරගත්තට පස්සේ හොඳ පරිසරයක් නිර්මාණය කරගත්තට පස්සේ ලෝකේ තියෙන මුදල් අතින් ඉහළම රටට වීමේ හැකියාව තියෙනවා. දැන් අපි ඉතිහාසයත් එක්ක බලද්දී දැන් ඇමරිකාව හොයාගෙන අවුරුදු 400 ගන්න වෙන්නේ. දැන් අපි එතකොට කොහොම ඉතිහාසයක් තිබිච්ච රටක්ද ඇමරිකාව හොයාගන්නකොට. ඉතින් ඒ නිසා ඔබතුමාට පසුගිය වැඩසටහනේ කිව්වා විජේ එනකොට කුවේනි කපු කටිනවා කියන්නේ ගාමන්ට්ස් අපිට තිබ්බා. හොඳ රෙදි නිෂ්පාදනයක් තිබ්බ, හොඳ ඇඳුම් අපි ඇඳා. නමුත් ඒ தත්ත්වය අපිට ඉදිරියට ගෙන යන්න බැරි වුණේ ඇයි? ඒ නිසා අපි පරදේශවල ඉඳන් ආපු මිනිස්සුන්ට ඒ කතා බහට රැවටිලා ඒගොල්ලන්ට රවට්ට ගන්න පුළුවන් මානසිකත්වයක් අපි ළඟ තිබුණානේ. ඒකනේ උතන උනේ. ඔක පාලකයාගේ සිට පුරවැසියා දක්වා මේ ක්‍රමවේද අදටත් යන්නේ ඒ යැපුම් මානසිකත්වය. උන් නිර්මාණය කළ කෙනෙක් යටතේ යැපීමේ මානසිකත්වය. ඒ නිසා අපි එතනින් එහාට යන්න ඕනි. අපි කතා කරන මේ දේවල් යලි ස්ථාපිත කරගන්න, ස්ථාවර සමාජයක් නිර්මාණය කරගන්න. ඉතින් කලඹු ටෙලිවිෂන් අපි උත්සාහ කරනවා මාධ්‍යකරුවන් විදිහට මේ හරි පණිවිඩ ඔබේ හදවතට දෙන්න. ඒක තමයි මේ උගුරලේ රහ වෙනකන් අපි කෑ ගගා කියන්නේ මෙන්න මේක හරි මේක වැරදි කියලා ක්‍රියාත්මක කර ගැනීම අපි පොදි වශයෙන් ඉන්නට ඕනි. පුංචි විරාමයකට යනවා. අපි කතා කරමු ඊට පස්සේ.